සාක මේ සතියේ මේ සාමානය අපේ ගාචාරය තියෙන තත්ත්ව තමයි මේ රාහුටයි කේතුරයි මැද්දිින් සියලුම ගහයක පැත්තකටලා පීටනවා චන්ද්‍රය විතරක් ඒකෙන් පිට පැල්ල දීනම්. එතකොට මේ කාලසර්පයෝගයක් නෙමේ මොකද මේ කේතු තමයි ග්‍රහින්ට අභිමුක වෙන නිසා කාලසර්පයෝගයක් නෙමේ. එතකොට මේ සති විශේෂයෙන්ම සෙනසුරුයි බුදයි දෙන්න යෝග වෙලායින්න ඒක තම විශේෂ තත්ත්වය මේ සෙනසුරුයි බුදයි යෝගවීම විශේෂයෙන් වෘසඹ මිතුන කන්‍යා තුලා කුම්ඹ මකර කියන ලක්නවලට සාමාන්‍යයෙන් හොඳයි මේ යෝගය. අනිත් ලක්නවලට මේ යෝගය එච්චර හොඳ නැහැ. අනිත් ලක්නවලට ලක්න 6කට සාමාන්‍ය සුබයි. මේෂ ලක්නේ ආරම්භ බැලුවොත් මේෂ ලක්නේ ලක්නාධිපතිය කුජ ග්‍රහය හත්වැන්නට ගමන් කරනකොට ගුරුත් හත්වැන්නේ ඉන්නවා. කුජයි ගුරුයි දෙන්න එකට සම්බන්ධ වෙලා යෝග වෙලා නැති නිසා දුරස්ව පිහිටන නිසා තරමක් දුරට දියුණුවට බාධා ඇති වෙනවා. විශේෂයෙන් උසස් අධ්‍යාපනය වැනි දේවල් කරන අයට තරමක බාධා ඇති වෙනවා. ඒ වගේම රැකියාවලත් බාධා ඇතිවීම ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම හතරාධිපති සඳු අර යෝගයෙන් බැහැරව හිටීම නිසා නිවසේ තියෙන වාතාවරණය අසුභදායක වෙන්න පුළුවන්. පදිංචි ස්ථානවල දෝෂ අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීර සෞඛ්‍යයට තරමක් දුබලතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි වෘෂභ ලග්නේ ආරම්භ බැලුවොත් වෘෂභ ලග්නේ ලග්නාධිපතිය සිකුරු ලග්නාධිපතිය ඉන්නේ හත්වැන්නේ. ඒ වගේම අර බුදයි මේ සෙනසුරුයි දෙන්න යෝග වෙලා ඉන්නවා. මේ බුද සෙනසුරු යෝගයේ තරමක් ඉගෙනීම් කටයුතු වලට තරමක් යහපත් වෙනවා. ඒ වගේම තමන්ගේ தත්ත්වය උසස් කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. හැබැයි කුජයි ගුරුයි දෙන්නම ඉන්නේ හයවැන්නේ. ඒක තරමක් විවාහ කටයුතු වලට ප්‍රේම සම්බන්ධතා වලට අසාර්ථක තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම වෘෂභ ලග්නාධිපතිය සිකුරු හත්වැන්නේ ඉදීම එච්චරම හිත කරවන්නේ බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමේ තරමට සමාජය තුළින් බාධා ඇති කරනු ලබනවා. ඒ වගේම චන්ද්‍රය විශේෂයෙන්ම තුනාධිපතිය දෙකේ ගමන් කිරීම තරමක් දුරට තමන්ගේ ගෞරවය කීර්තිය හීන කරවන දේවල් වෙන්න ඉඩකඩ තියෙනවා. තරමක් සැලකිලිමත් පිය යුතුයි. ඊළඟ මිතුන ලග්නය බැලුවොත් මිතුන ලග්නේ ලග්නාධිපති බුදට තමයි සෙනසුරු යෝග වෙලා තියෙන්නේ. සෙනසුරු කියන්නේ නමය අධිපතිය. තරමක වාසනාවන්ත සතියක් බව කිය යුතුයි. ඒ වගේම උසස් අධ්‍යාපනයේ නියැලලා ඉන්නාට ඒ වගේම විදේශ රටවල රැකියාවල් කරන අයට තරමක් හොඳයි. මූලික අධ්‍යාපනයේටත් තරමක් හොඳයි. රැකියාවල යම් අඩු ලුහුණුකම් ඇති වෙන සතියක් බව කිය යුතුයි. විශේෂයෙන්ම ශරීර සෞඛ්‍යයේ සුළු දුර්වලතා සෙම් රෝග ආදීන් පෙළෙන අයට තරමක පීඩාකාරී සතියක් වෙනවා. ඊළඟට කටක ලග්නේ ආරම්භ බැලුවොත් එම කටක ලග්නේ ලග්නාධිපති සඳු මේ සතිය ගමන් කරන්නේ මුල් දින දෙක තුල 12 වෙනි ඒක නිසා තරමක් වැය වීම් සෙවීම් තියෙනවා. නමුත් ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙලා ලැබීම් ලාභ ඇති කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉගෙනීම් කටයුතු වලට තරමක් බාධා ඇති කරන සතියක් බව කිය යුතුයි. දියුණුවට තරමක් දුරට බාධා ඇති කරනවා. විශේෂයෙන් පිටස්තර ප්‍රදේශවල සිටින අයට තරමක් අහිත කරයි. ඒ වගේම විශේෂයෙන්ම හත්වැන්නාධිපති සෙනසුරු 6 වෙනි ගමන් කිරීම තරමක් දුරට පෞල් ජීවිතවල අවුල් වියවුල් ඇතිවීමට ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලට බාධා කරදර ඇති වෙන සතියක් බව කිය යුතුයි. ඊළඟට අපි ගත්තොත් එහෙම සිංහ ලග්නේ ලග්නාධිපති රවි ගමන් කරන්නේ හතරවැන්නේ. රවි හතරවැන්නේ ගමන් කිරීම එච්චරම සුබදායක වන්නේ නැහැ. ඒ වගේම චන්ද්‍රයා 11 වෙනි ගමන් කරමින් ලග්නේ දැකීමත් එච්චර සුබදායක වෙන්නේ නැහැ. තරමක් දුරට සමංගේ දේවල් වැය වෙලා ෂේ වෙලා යන ගතියක් තියෙනවා. ඒ වගේම 10වැන්නාධිපති සිකුරු 10වැන්න දකින නිසා තරමක් දුරට රැකියාවල දියුණුවක් පෙන්නනවා. ඒ වගේම කුජයි ගුරුයි 3 වෙනි ගමන් කිරීමෙන් තරමක් දුරට තමන්ගේ ගෞරවය කීර්තිය ඇති කර ගැනීමේ ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම කන්‍යා ලග්න පිළිබඳව මේ කන්‍යා ලග්නේ ලග්නාධිපති බුදට සිකුරු සෙනසුරු යෝග වීම තරමක් යහපත් සතියක්. විශේෂයෙන්ම සෙනසුරු කියන්නේ පහාධිපති. ඒක නිසා තමන්ගේ தත්ත්වය උසස් වීම අධ්‍යාපනික අංශවල දියුණුව තමන්ගේ தත්ත්වය උසස් වීමත් ඒ වගේම උසස් අධ්‍යාපන වැනි දේවල්ටත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම රැකියා කටයුතු වල යම් ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් සතියක්. ඒ වගේම ලැබීම් ලාභ වලට බොහොම හොඳ සතියක්. විශේෂයෙන්ම අයස්ථානාධිපතිය වාග්යස්ථානයේ ගමන් කිරීමෙන් ලැබීම් ලාභ වලට ආදායම් මාර්ග වලට බෙහෙවින් ඉඩකඩ ඇති කරන සතියක් බවට පත් වෙනවා. ඊළඟට තුලා ලග්නෙත් අර මං ඉහත කී යෝගය ඊටා හොඳින් ක්‍රියාත්මක වන ස්ථානයක්. නමුත් තුලා ලග්නෙට තියෙන ප්‍රශ්නේ තමයි තුලා ලග්නේ ලග්නේ ගමන් කරන්නේ තර්මක අසුභ ග්‍රහයක. ඒ තමයි කුජ ග්‍රහය. ඒක නිසා සමාජයෙන් තුලින් ඇතිවන ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. සමාජයෙන් යම් අහිතකර තත්ත්වයක් ඇති කරනවා. නමුත් ඉගෙනීම් කටයුතු වලට ඊටාම යහපත්. ඒ වගේම විදේශ රටවල සිටින උසස් අධ්‍යාපනය කරන අයටත් යහපත්. රැකියාවේ සුළු වෙනසක් ඇතිවීම ඉඩකඩ තියෙනවා. සමහර රැකියා ස්ථානයේ වෙනස් වීමක් වෙන දයක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයක් පවත්වා ගන්න යන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට වුච්චික ලග්නේ ආරම්භ බැලුවොත් එම වුච්චික ලග්න හිමියන්ගේ මේ සතියේ ලග්නාධිපති කුජ 12 වෙනි ගමන් කරන්නේ තරමක් අහිතකර සතියක් වෙනවා. ඒ වගේම ගුරු 12 වෙනි ගමන් කරනවා. ඉගෙනීමට තරමක බාධක ඇති වෙනවා. ඒ රාශියක තත්ත්වයේ ධර්මද්දුවට උච්චික ලග්නෙම යන්න බලපාන තත්ත්වයක්. මොකද මේ අවස්ථාවේ චන්ද්‍රයාත් ගමන් කරන්නේ හත්පැන්නේ නිසා දෙවැන්නේ සිරසුරු ගමන් කරන නිසා තරමක් ඒ රාශියක තත්ත්වයේ වැඩි වෙනට වඩා ඒ නිසා තරමක් ප්‍රවේශම් විය යුතු විශේෂයෙන්ම ආගමානුකූල කටයුතු වල යෙදීම තරමක් හොඳයි උච්චික ලග්නෙට.
ඉළඟට දනු ලක්ෂ්මී ආරම්භ බැලුවොත්ම දනු ලක්ෂ්මී ලක්නාධිපති ගුරු 11 වෙනි ගමන් කරනකොට සෙනසුරු ලක්ෂ්මී ගමන් කිරීම තරමක් අහිතකර. ඒ වගේම බුධ ග්‍රහයත් බාධා ග්‍රහයත් මේ සෙනසුරුට යෝග වීම නිසා දියුණුවට බාධා ඇති වෙනවා. ඒ රාෂ්ට්‍රකයක් පවතින ලක්ෂ්මීවත් මේ සති විශේෂයෙන්ම ඔබට තරමක් අහිතකරයි. මේ සති විතරක් නෙමෙයි ලබන සතියෙත් ඔබට මේ අසුබ තත්ත්වේ බලපානවා. තරමක් ප්‍රවේශමින් කටයුතු කළ යුතුයි. ඊළඟට මකර ලක්ෂ්මී ආරම්භ බැලුවොත්ම මකර ලක්ෂ්මී ලක්නාධිපති සෙනසුරු 12 වෙනි ගමන් කිරීම තරමක් හොඳයි. මොකද මම හොඳයි කියලා කිව්වේ දෙවැන්නාධිපතියත් සෙනසුරු නිසා තරමක් ලැබීම ඇති කරන, ඒ වගේම රවි ලක්ෂ්මී දැකීම සිකුරු 11 වෙනි ගමන් කිරීම යන කරුණු වලින් තර්මක යහපත වාසනාව උදාකර ගැනීමේ ඉඩකඩ මකර ලක්ෂ්මී හිමියන්ට තියෙනවා. ඊළඟට අපි කුම්භ ලක්ෂ්මීට ගියොත් එහෙම කුම්භ ලක්ෂ්මී ලක්නාධිපති ලක්ෂ්මී පෙනීම සිකුරු 10 වෙනි ගමන් කිරීම ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම රැකියාවල සුවපහසු ඇති කරනවා. රැකියාවල යම් විදිහක බාධක තිබුණා නම් ඒ බාධක ඉවත් වෙනවා. ඒ වගේම තමන්ට එරෙහිවන රෝග පීඩා සතුරු කරදර වැනි දේවල් යටපත් වෙලා යන සතියක් පදිංචි ස්ථානයේ යම් යම් පීඩා ඇතිවීමේ ඉඩකඩ, ඒ වගේම සෙම් රෝග වලින් පෙරණ අයට තරමක් අහිතකර සතියක් බව කිය යුතුයි. අවසාන වශයෙන් අපි බලමු මීන ලක්ෂ්මී පිළිබඳ. මීන ලක්ෂ්මී ලක්නාධිපති ගුරු ගමන් කරන්නේ 8 වෙනි. තරමක් බාධක පීඩා කරදර සහිත සතියක්. ඒ වගේම මීන ලක්ෂ්මී හිමියන්ගේ සෙනසුරු ගමන් කරන්නේ 10 වෙනි. තරමක් රැකියාවට බාධක ඇති වෙනවා. රැකියාවල කරදර ඇති වෙනවා. විශේෂයෙන්ම චන්ද්‍රයාගෙන් 8 වෙනිත් නිසා මේ සතිය කොහොමත් ඔබට අහිතකරයි. තරමක් දුරට දෝෂ දර්ශනයට ලක්වීම අනුන්ගෙන් බැනුම් අහන්න ඒ වගේ දේවල් අහන්න සිද්ධ වෙන සතියක්. ඒක නිසා තරමක් ප්‍රවේශෙමි සිටියෙමි.